ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත තරඟාවලියේ දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනේ ඊයේ නිමවට පත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුගේ නම ලෝඩ්ස් පිටියේ සඳහන් කරගනිමින් සහ කමිදු මෙන්ඩිස් පිටෙන් තම දක්ෂතා දක්වමින් දෙවන තරඟයේ කාසිවාසී ජයග්‍රහණය කිරීමෙන් අනතුරු ශ්‍රී ලංකා නායකයා පන්දු රැකීමට තීරණය කිරීම සමග එංගලන්ත කණ්ඩායම පළමු ඉනීම වෙනුවෙන් ලකුණු 427ක් ලබා ගැනීමට සමත් වුණේ කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් දැවි යමින් පළමු ඉනීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු ඇවිමේදී අසිත ප්‍රනාන්දු කඩලු පහක් දවා ගැනීමට සමත් වුණා. මිලන් රත්නායක කඩලු දෙකයි, ලහිරු කුමාර කඩලු දෙකක් සහ ප්‍රභාජ් ජයසූරිය එක් කඩුලක් දවා ගැනීමට සමත් වුණා. මෙහිදී අසිත ප්‍රනාන්දුගේ මෙම කඩලු පහ සඳහන් වේ රුමේස් රත්නායකගෙන් පසුව ලෝඩ්ස් පිටියේ ඉනිමක කඩලු පහක් බිඳහෙළු එකම ශ්‍රී ලාංකික පන්දු යවන්නා බවට අසිත ප්‍රනාන්දු පත්වෙමින් ඊයේ දිනේදී පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් පෙර තරගයේ මෙන්ම සාර්ථක වුණේ නැහැ. ඒ අනුව නිශාන් මදුස්ක සහ දිමුත් කරුණාරත්න ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියා. ඒ වගේම පැතුම් නිස්සංක ඊයේ දීර්ඝ කාලයකින් පසුව ටෙස්ට් පිටියට පැමිණියත් ඔහුද ඊයේ දිනේදී සාර්ථක වුණේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 12ක්, මිලන් රත්නායක ලකුණු 19ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 22ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 23ක් සහ කමිදු මෙන්ඩිස් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වුණේ. කමිදු මෙන්ඩිස් මේ දක්වා ක්‍රීඩා කළ ඉනිම් 8 තුලදී ශතක 3ක් සහ අර්ධ ශතක 3ක් රැස් කරමින් ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා ගැනීමට සමත් වුණේ ලකුණු 196ක් පමණයි. කණ්ඩායමේ කඩලු 10ම දැවි යමින් ඒ අනුව එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 231ක් අඩුවෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම නවතා දැමීමට එංගලන්ත කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම සමත් වුණා. ඒ අනුව ඊයේ දිනේ අවසන් වන විට එංගලන්ත කණ්ඩායමේ ලකුණු 25කට එක් කඩුලක් දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් වී තිබෙනවා. එම කඩුල ලබා ගැනීමට සමත් වුණේ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර විසින්. කෙසේ වෙතත් මේ වන විට එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 256ක් ඉදිරියෙන් සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟයේ යාවත්කාලීන තොරතුරු සමගින් අපි නැවතත් හමුවෙමු. ඔයාලා සියලු දෙනාම ක්‍රීඩාශීලී දවසක්.